පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ තරම් මේ ඔබවත් මමවත් අපි කවුරුත් දානක වටිනාකම අපි මේ බණට කිව්වට ඒක සියල්ල දන්නේ දාන පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සසරි පුරුදු කරපු සාරා සංකේය කල්ප ලක්ෂය දාන පාරමී පුරපු සමහර ජීවිතවල ජීවිත පරිත්‍යාගයෙන් පරමත්ත පාරමිතාව පිරුව එහෙම දන් දීපු වෙස්සන්ත රාත්‍මේ මහ පොළොව පවා කම්පා වුණා හත් වාරයක් උන්වහන්සේ දන් දෙනකොට ඒ බුදුරජාණන් වහන්සේ තමයි දානික වටිනාකම දන්නේ මේ ලෝකේ දන් දෙන්නේ බෞද්ධ විතරක් නෙමෙයි මේ පිම්පව් කුසල් අකුසල් දන්න මිනිස්සුම දන් දෙනව නෙමෙයි තමයිට දන්න මිනිස්සු කොච්චර ලෝභද මසුරුද මේ පිම්පව් කුසල් අකුසල් නොදැනගෙන හිටියා සංසාර පුරුද්දට සමහරු දන් දෙන ඔබ බලන්න මේ ලෝකයේ අන්‍ය ආගමිකයන් අතර පවා තමන් හම්බ කරන ධනෙ දුගී මගී අසරණයන්ට උදව් කරන සමාජ සේවා කට සමහර ලෝකේ මහා ධනවත් ව්‍යාපාරිකයෝ ඉන්නවා තමන්ගේ ව්‍යාපාර වලින් හම්බ කරන ධනෙ කොටසක් ලෝකේ එක්කෝ අසරණ වෙච්ච අයට එක්කෝ පිළිකා රෝගීන්ට සමහර බෙහෙත් වර්ග හොයාගන්න ලෝකේ පරීක්ෂණ වලට ඖෂධ වෙනුවෙන් ලෝකේ දියුණු නැති රටවල් වලට තමන්ගේ පෞද්ගලික ධනය වියදම් කළ මිනිසුන්ට උපකාර කරන මේ ලෝකෙ පුරා මොනතරම් දන් දෙන සමහර වෙලාවට උන් අනුකම්පාව කරුණාව සංසාර පුරුද්ද මතේ දෙන ඒ නිසා සසර පුරුද්ද බුද්ධ ශූන්‍ය කාලවල පවා සංසාර පුරුද්ද මත වෙනවා සමහර වෙලාවට වෙනදා තුන් වේල කාපු කෙනාට දවස වේල දෙකක් වෙන්න පුළුවන් එකක් වෙන්න පුළුවන් ඔබේ ශක්ති පමණ සතෙකුට හර බත්තටයක්වත් මෙවැනි කාලයක විසි කරන්න එපා කන්න නැතුව බඩකින්නේ ඉන්න සිය දහස් ගාන කුසගිනි වේදනාව දරාගෙන ඉන්න කාලය තේ නිසා මෙවැනි වෙලාවක මෙවැනි පරිසරයක ඔබ ඔබේ ශක්ති පමණින් දම් පිංකම් කරා හැම කෙනෙක් ගැනම මිනිස්සු මොනතරම් පීඩා සත්තු පව මෙවැනි වෙලාව ඒ නිසා හැමෝම ගැන අනුකම්පා සිතක් ඇති කරගන්න ඇති කරගෙන ඔබේ ශක්ති පමණින් ඔබට මොනතරම් ආර්ථික අපහසුතා පීඩන මේවා තිබුණත් ඔබට පුළුවන් හැටියට නැති බැරි අයට උදව් උපකාර කරන්න ඔබේ ශක්ති පමණින් දම් පිංකම් කරන්න අපි දැක්ක පසුගිය කාලවල අපේ රටේ මේ ප්‍රශ්න මොනතරම් දරුණුවට මේ තෙල් පෝලිං ගෑස් පෝලිං ආහාර හිඟයක් ගැන ඉදිරියේ ඇති වෙන මේ වැනි අසීරුතා ගැන කොච්චර ඇහුණත් මොනතරම් පීඩා දැනුණත් මිනිස්සු වෙසක් පොයේ කාලේ මොනතරම් දහසක් දුන්නත් පොසොන් පොයේ ඔබ දකින්නේ නැති කොච්චර මිනිස්සු දහසක් දුන්නත් අසීරුවෙන් හරි අමාරුවෙන් හරි තමන් කරගෙන යන පින්කම් මොනතරම් අසීරුතා ඇති වුණත් දිගට කරන්න උත්සාහ කරන මහා පින්වත් බෝසත් ගුණ ඇති මිනිස්සු අපේ රටේ මේ මිනිස්සු අතර ඉන්නවා ඒ නිසා ඔබට වෙනදා වගේ ප්‍රණීතව දන් දෙන්න බැරි වුණා. ඒ දම් පින්කම් ඔබේ ශක්ති පමණින් කරගෙන යන වෙනදා වෑංජන 3-4ක් හදාගෙන දන් දීපු කෙනා අඩුම ගාන එක වෑංජනයක් එක්ක හරි දන් දෙන්න. ඔබට පුළුවන් හැටියට තව කෙනෙක් ගැන හොයලා සමහරලාට බෙහෙතක් ගන්න විදියක් නැතුව ජීවිතේ බොහොම අසරණ වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙකුට ආහාර පාන ඇඳුම් පැළඳුම් සමහරවිට ඉන්න තැනක් නැතුව ගෙවල් කුලිය ගෙවා ගන්න බැරුව පාරට ඇදලා දාලා වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි වෙලාවක මිනිස්සු ගැන මානුෂිකව බලන සමහරවිට අසරණකමට නැති බැරිකමට එක දවසක් සතියක් මාසයක් ගෙවල් කුලිය ගෙවන්න බැරි වුණා කියලා ඉන්න තැනින් ගෙදරින් එළියට ඇදලා දාලා මිනිස්සු මහ පාරට දාලා පලි ගන්න අනතුරු කරන් එවැනි මට්ටමට ක්‍රූර මනසක් ඇති සමාජයක සමහර සිදුවීම් අපිට විටින් විට අහන්න ලැබෙනවා. ඒ නිසා මේ සියල්ල මොකද අපිට තේරෙනවා මිනිසුන්ට ප්‍රශ්න වැඩි වෙනකොට ආර්ථික අපහසුතා වැඩි වෙනකොට බොහෝ වෙලාවට මේ කියන බණ පවා සමහරලාට බණ ඇහෙනකොටත් කේන්තියනවා. සමහර වෙලාවට ඉවසන්න කියනකොටත් කියන කෙනා ගැනත් කේන්තියනවා. දන් දෙන්න කියනකොට කියන කෙනා ගැනත් කේන්තියනවා. මිනිස්සු හැම වෙලාවෙම ආවේගශීලීව
කාට හරි බැන බැන ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් පසු වෙන යුගයක් මෙවැනි වෙලාවක තමයි ඉවසීම පුරුදු කරන්න ඕනේ හිතට කේන්තිය බලවත් වෙන වෙලාවකයි ඉවසන්න ඕනේ අමාරු වෙලාවක තමයි අමාරුවෙන් හරි දම්පින්කම් කරන්න තමන්ගේ හිතට කෙලෙස් බලවත් වෙන වෙලාවට තමයි වීරියෙන් කෙලෙස් යටපත් කරගන්න ඕනේ ඒ නිසා මෙවැනි කාලෙක අසීරුවෙන් හරි සීල් ගුණ දහම් රැකගන්න උත්සාහ කරන්න පුළුවන් තරම් මොන තරම් ප්‍රශ්න ගැටලු පීඩා ඇති වුණත් වැරදි ජීවිතවලට යොමු වෙන්න එපා පුළුවන් තරම් ඔබ ඔබේ කය සංවර කරගන්න ඔබේ වචනේ සංවර කරගන්න ඔබේ හිත රැකගන්න අසීරු මොහතක අමාරු මොහතක අමාරුවෙන් හරි ගුණධර්ම ටික රැකගන්න ඒ රකින්න ගුණධර්ම ඔබ සසර ආරක්ෂිතව ධර්මයේ කරා නිවන කරා අරගෙන යාවි